අර්බුදය නිසා දැන් විවගා කරන කාල සීමා වෙනස් වෙලා. ඉස්සර යලමහ දෙකට කුඹුරු ගොවිතැන් කළේ අවව වැස වගේම කෘමි උවදුරු ඇතුළු හේතු කාරණා ගණනාවක් ඇතිව. දැන් ගොවින්ට පොහොර ලැබෙනකන් බලන් ඉන්න සිද්ධ වෙලා. රජයෙන් දෙන පොහොරක් නැති තැන මොරගහ කන්ද කලාපේ අත්තන කඩවල මඩු දමන ප්‍රදේශයේ ගොවින් පැරෂුට් ක්‍රමයට විවගා කරන්න තීරණය කළා. වී තවන් දැම්මත් රසායනික පොහොර නැති නිසා වී පැල බාල වෙලා කියලායි ගොවීන් පවසන්නේ. කොහ අපිට පොහොර එතකොට? මහින්දානන්ද කිව්වා වල් දෙන්න නැති හින්දා යන්න කියලා හිටෝනේ දේ කිව්වා. පැරිසුට් දාන්න කිව්වා. මොන සූට් දැම්මත් ගොයන් ගහෙන් අපි කරලා ගන්න කොහමද? කියන්නේ කවදාකවත් ඉතින් මේකද සාර්ථක පිටිවිලක් ගන්න බෑ. මෙව්ව අනිවාර්යෙන්. උඹලා මේකේ පලිය ගන්නවා ගන්නවමයි. මේ එන චන්දින් බලා වරෙල්ල බෑ චන්දි ඉල්ලන්න. උඹලා දෙන්නේ චන්දෙ නෙමෙයි මෙන්න තියෙන උදැල්ල. මේව ගහලා අපිට තා වීතන් දාන්න බෑ අපි මොවා කිසික් කරනවා. නැති කරලා දාන අපි මෙව්ව. හැමදාම මෙව්ව කරලා පුළුවන් මිනිහ අමාරුවේ දාන්න ගොවියෝ. ඇලහැර අද දෙකෙන් පංගුවකට වැඩි ගුමුරු අතෑරෙල් තියෙන. සවාර ගන්න ඩොලර් නෑ කියලා. ඒක පොහොර ටික ගන්න මුන්ට ඩොර නැද්ද? උන්ට අහන්න ඕන මුන්ට. මහින්දානන්දගෙන් අපි අහනවා මේව දාලා පෙන්නපල්ලා උඹලා ඇවිල්ලා ආණ්ඩුව පිස්සු කැලිනවා. මහින්දානන්ද හතරාතේ පිස්සු කැලිනවා. ඩොලර් නෑ කියලා ගොවියට කෙලෙව්වා. හැබැයි අද ඇමති මණ්ඩලයේ මන්ත්‍රීවරු 80කට වැඩි පිරිසක් රටින් එළියට ගිහින් තියෙනවා. අපි අහනවා උන්ගේ රුපියල් වලින්ද කියලා. අපි උඹලට කියනවා උඹලගේ හමුදා පාට් වලට මේ ගොවියෝ බය කරන්න බෑ. ඊර පොහොර වලට වියදම් කරපෙව්වා මේ ආණ්ඩුවේ මේ ජනතාවගේ බදු මුදල් වියදම් කරපෙව්වා. අර නැවට ගැව්වා වගේ තොපි මේ කෙලින පිස්සුවේ වන්දිය ගවන්න වෙන්නේ අපිටද? මේ වගාවට අවශ්‍ය පොහොර ටික ලැබුණ නැත්නම් උඹලා වට කරන්න ලෑස්තියි. අපේ රටේ වැඩිපුරම බඩිරිඟු වගා කරන්නේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ ගොවීන්. බඩිරිඟු වගාවට අවශ්‍ය යූරියා දෙනවා කිව්වත් ඇතැම් ගොවීන්ට පොහොර ලැබිලා නැහැ. මේ නිසා බඩිරිඟු වගාවත් ගන්න දෙයක් නැති තැනටපත් වෙලා කියලා ගොවීන් චෝදනා කරනවා. මේ ගොවි ජනතාවට මහින්දානන්ද මෙතුමා මාධ්‍ය තුල කිව්වා වගේ දැන් වන්දි මුදල් දෙන්න සූදානම් වෙන්න ඕනේ. කිරිබත් කෑල්ලක් ආසාවට කවන්න බැරි වෙන තත්ත්වයට අද වී යටයක් නැහැ, බඩේරුම් ගැටයක් නැහැ, අස්සන්නක් නැහැ. ඒ තත්ත්වෙටපත් කරලා තියෙනවා. ඒ නිසා වහාම අපි සමස්ත ලංකා ගෝජන සම්මේලන විදියට කියනවා නේ ආණ්ඩුව ඇතුලේ සම්දර්ශන දැම්ම ඇති. දැන් බහින්න බිමට එන්න බලාගෙන ඉන්න මේ ගොවි ජනතාව දොහොත් මුදුන් තියලා පිළිගන්න. අපිට නඩු දාන්න නෙමෙයි අපි එන්නේ මෙව්වා කවන්න කොළඹට. අමිතිවරයට කවනවා මෙව්වා. තමා කවන්නේ මහින්දානන්ද අලුත්ගමට. අපිට දැන් වන්දිය ඕනේ මෙවට. ඒකට දැන් අපි කොහොමද මෙව්වගෙන් බැංකුවල ණයවල් බේරන්නේවත්? මහින්දානන්ද අලුත්ගම මහත්තයා අපිට වන්දිය දෙන්න රෑ මෙව්වට. ළමයි ආනනකොට ගෙදර කන්න නැහැ කියලා අපි මොකද කරන්නේ? ඒකට අපිට හොරකම් කරන්න වෙන්නේ. අපි හොරු කරන්න මේ හදන්නේ මේ ආණ්ඩුවෙන් දැන් ඔය. කුසිකරමයි තුමාට ගම මේ මිනිස්සුන්ට වංචා කරන්න බා. තුමාත් අනුරාධපුර දිස්ත්‍රික්කේ මා ගොනේ කා සමගන වැඩ කරන්නේ. හිඟා කාලා මැරෙන්න වෙන්නේ මේ හේන් වලම. මේ දේනේ කවුගාගේ දක්ම මේ දේනේ මෙන්න කරලේ සයිස් එක. දැන් මේකෙන් පුළුවන් ද දරු කවුරු නාටු කරන්න අපේ ජීවත් වෙන්න පුළුවන්. ඊළඟකට ගොවිතැන් කරන්න පුළුවන්. පොහොර අර්බුදයෙන් වැටකාපු හොරෝපතාන මොරවැව ගම්මහේගේ වැව ප්‍රදේශයේ බඩිනුඟු ගොවින්ට වනාලි කරදර ඇති වෙලා මේ හින්දා ගොවීන් කබලෙන් ලිපට වැටිලා එතරිනුත් බිමට වැටිලා කට්ටිය අපි අඳ ගා ගන්න බැලුවත් බැලුවයිලව ගන්න බෑ තේරමරි ඉඳලා විනාශ කරලා ඊට පස්සේ කට්ටිය ඇවිදින් තමයි දෙන්නේ සිඳන කෙරව ගත්තේ එකා මාත් ඇවිදින් ඉතුරු ටිකත් තේරම කාලා විනාශ කරලා ගියා එකක් නැහැ ඉතින් අපිට ඉතුරු වෙන්න අපි මේ ඩාඩි මාංශය අපිට කිසිම දෙයක් ඉතුරුක් නැහැ දැන් අය වේරෙන්ද බෑ ෆෝකස් මු කීයක් ආවද කෙසෙල්වත් ගන්න දෙයක් නෑ දැන් වැටලා තිබා මහත්තයා කොහොමද 30ක් විතර කලි වැඩි දීලා ගඩක් නෑ කොහොමද කලි වැඩි දීලා බයම නෑ අලි තමයි මේ ගම් වලට දාලා තින්නේ ලුණු පොල් කට බව කනවා ගෙදර ඇවිදින් හොස්ස කරලා තම මුළුවත් මේ ඇවිදින්නේ හරි දුකෙන් ජීවත් වෙන්නේ මිනිස්සු පොහොර අර්බුදයේ පළතුරු වගාවටත් බලපාලා මැදිරිගිරිය ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ කොහොමදමන ප්‍රදේශයේ අක්කර 16ක ගස් ලැබුව වගාවට අත් වෙලා තියෙන ඉරණමයි මේ පොහොර කිලෝ එක මිල බලන්නකෝ ඒ පොහොර කිලෝ එකේ මිලවත් ගන්න බෑනේ මහත්තයා මේවා දීලා ගුණනට වැඩි හොඳයි කොටු අතෑරලා දාන එක මහත්තයෝ කොල කන්න නෙවෙයිනේ අපි ප්‍රතිඵලයක් ගන්න තමයි මහත්තයා ගස් ලැබු හිටවල තියන්නේ තේරුමක් නෑ මහත්තයා සත්තුන්ට කන්න අතෑරලා තියන්නේ කොටුවම සත්තුන්ට කන්න අතෑරලා තියන්නේ ගෙඩි ලොකු වෙන්නේ නෑ රසායනික පොහොර නැතුව කාබනික පොහොර වලට හුරු වෙන්න මේ හුරු කරගන්න බෑ මේවා මොකද හයිබ්‍රිඩ් බීජනේ තියෙන්නේ මහත්තයා දැන් ඉතින් කන්න බොණ්ඩවත් නැති වෙනවා හෙට අනිත් දවෙන බීලුණු රටේ අවශ්‍යතාවයට සරිලන පරිදි පිට රටින් ආනයනය කිරීම සිදු කරනවා. සෞභාග්‍ය දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව මෙරට බීලුණු ගොවියා සවිබල ගැන්වීම වෙනුවෙන් වැඩසටහනක් පැවැත්වුණා. ඒ පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකොරල මහතාගේ ප්‍රධානත්වයෙන් මෙහිදී ගොවීන් 150 දෙනෙකු හට බීලුණු බීජ නිෂ්පාදනයට ගෘහස්ථ ආවරණ ලබා දීම සිදු වුණා. බීජ නිෂ්පාදනය කරන්න සූදානම් නම් අයවැයෙන් විශාල මුදලක් වෙන් වෙලා තියෙන ජීවනෝපාය සංවර්ධනය සඳහා ඒ සඳහා අපිට ප්‍රතිපාදන වෙන් කරලා දීලා මේක මම හිතන්නේ මීට වඩා ප්‍රචලිත කරන්න පුළුවන් අවස්ථාව ලැබෙනවා දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න
වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.